Hi kids, welcome to another exciting episode of Makerspace program with A+ TV. So my name is Anjana, I'm with Ignite Space and this is Naloki. හැමදාම වගේ ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා Makerspace අරගෙන අපේ ෂූට් යාළුව හම්බ වෙන්න. ඉතින් මම දන්නවනේ යාළුව හැමදාම බලාගෙන ඉන්නේ අපි අලුත්ම අලුත් ඉනොවේෂන් එකක් අරගෙන එනකන් කියලා. එහෙම නේද Anjana? ඔව්. අපි හැමදාම ගේනවා ඉනොවේෂන් එකක්. අද ඔයා මොනවද අරගෙන ආවේ? ඔයා දැන් හැමදාම අලුත් අලුත් දේවල් ගේනානේ. හැමදාම ගේන මොකද්ද අද ඔයා ගේන ආවේ? ප්‍රොබ්ලම් එකක් විසඳන්නද? එහෙම නැත්නම් මොනා හරි තෝයි එකක්ද? එහෙමත් නැත්නම් වෙනත් දෙයක්ද? මොකද්ද? අද මං යාළුවන්ට ගෙනාවේ ඔයාලට කියුරියොසිටි එක ගැන තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ මෙහෙමයි. Some people are curious about how things works, right? ඒ කියන්නේ සමහර කට්ටිය කල්පනා කරලා බලන කොහොමද මේක වැඩ කරන්නේ? ඔව් අපිට හැමදේසම අපේ ඇස් දෙකට බලන්න බැරි දේවල් තියෙනවානේ. අපි එතකොට හිතනවා නේ මේක කොහොම වැඩ කරනවා ඇද්ද කියලා නේද? ඒ වගේ දේවල් වැඩ කරන්නේද කියලා බලනවා. හරි. ඉතින් අපි දැන් ලුගන් එක දිහා බලලා ඔයාලා දන්නේ නැහැ නේද මේක වැඩ කරන්නේ කොහොමද කියලා? එහෙම අපි කල්පනා කරලා බලනවා කොහොමද මේ අපි වටේ තියෙන මැෂින්ස් සිම්පල් මැෂින්ස් කම්ප්ලෙක්ස් මැෂින්ස් වැඩ කරන්නේ කොහොමද කියලා. So what I'm trying to tell you is how a brake system works today. බ්‍රේක් සිස්ටම් කියන්නේ මේ වාහන වල බ්‍රේක්. ඔව්. දැන් වාහනේ යද්දී මේ ලවගෙන යනවා. ඊපස් බ්‍රේක් ගන්න. ඒකර ඔය දැන් මෙතනට වාහනයක් ගෙනල්ලා බ්‍රේක් ගහලා පෙන්නන්නද යන්නේ? ඊට වඩා පොඩි එකක් පෙන්නන්න. රෝදයක් පොඩි රෝදයක් හදලා පෙන්නන්න යන්නේ. ආ මේ ඔයා මෙතනට වාහනයක් ගේන්නේ නැහැ. මේක මේ යාළුවන්ට පොඩි ස්ට්‍රක්චර් එකක් හදලා පෙන්න. හදලා පෙන්නන්නේ. දැන් මේක කොහොමද කඩන්න කියලා. ජහන් හිටියානම් එයා කරන්නේ වාහනයක් ගෙනල්ලා ඔක බ්‍රේක් ගහලා එහෙම තමයි ඔක වෙන්නන්නේ. ඒකයි මම එහෙම හිතුවේ. මම පොඩ දෙයන්ගේ යහන වාහනයක් ගේන්නේ කොහොමද කියලා. හරි. ඉතින් මේ හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද කියන එක තමයි අද පෙන්නන්න යන්නේ. හරි. ලොකු යාළුවන්ට උනත් මේක වැදගත් වෙන දෙයක් වෙන්න පුළුවන්. මොකද ඔයාලගේ පාඩම් වල තියෙනවා හයිඩ්‍රොලික්ස් නැත්නම් ද්‍රව පීඩනය කියන පාඩම. ඔව් ලොකු යාළුවන්ට තියෙනවා. ඊට පස්සේ so what we are trying to solve today is a problem that you guys are having about how this thing works. So let's see how this hydraulic brake system works. What I'm trying to show you is a demonstration. Demo එකක් කියන්නේ. Demo එකක්. ඇත්ත දේ වගේම වැඩ කරන හදලා අපි පෙන්නනවා. ස්ට්‍රක්චර් එකක් හදලා යාළුවන්ට පෙන්නනවා. මෙන්න මේක මෙන්න මේ විදිහටයි වැඩ කරන්නේ කියලා. හරියටම හරි. හරි. රණු දන්නවද මේ ද්‍රව පීඩනය කියන්නේ මොකක්ද කියලා? හයිඩ්‍රොලික්ස් කියන්නේ මොකක්ද කියලා? ද්‍රව පීඩනය. මම හිතන්නේ ද්‍රව කියන්නේ මොකක් හරි දැන් වතුර ගත්තොත් ඒක ද්‍රවයක් නේ නේද? ඒ වගේ එකකට දෙන පීඩනය. ඒ කියන්නේ මොකක් හරි නිකන් තල්ලුවක් දෙනවා වගේ. තල්ලුවක් දෙනවා වගේ නේද? එහෙම තමයි. අපි පෙන්නන්නම් ඔයාලට මේක හදන ගාම මේ ද්‍රව පීඩනය නැත්තම් වායු පීඩනය කියන්නේ මොකක්ද කියලා? ඔන්න යාළුවෝ දැන් ඔන්න කුතුහලයෙන් ඉන්නවනම් මොකද්ද මේ ද්‍රව පීඩනය කොහොමද බ්‍රේක් සිස්ටම් එකක් වැඩ කරන්නේ මේ හැමදේම බලා ගන්න පුළුවා දිගටම අද මේක ස්පේස් එක එකතු වෙලා හිටියත් හරි ඉතින් වැඩි කතා නැතුව අපි ගිහිල්ලා බලමු නේද අද මොකද්ද හදන්නේ කියලා අපි ඒක බලලා ඇවිල්ලා මේක හදන්න පටන් ගමු හරි හරි යාළුවනේ එහෙනම් අපි බලමු අපි අද ඉනොවේෂන් එක හදන්න පාවිච්චි කරන කම්පනස් මොනවද කියලා. ඔව් ඔව් වඩාත් කම්පනස් අපි ගොන යූස් මොකද්ද මේ ඔයා මට ඉන්ජෙක්ෂන් ගන්නද යන්නේ මමද රණුට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න කියලා බැලුවා මම කතා කරන වැඩි නේ ඉන්ජෙක්ෂන් වලට බයයි යාළුවෝත් මට යාළුවෝ දෙතුන් දෙනෙක් කතා කරලා කිව්වා අනේ රණුවක් කතා කරන වැඩි නේ එහෙම විදින්නේ මේ පුළුන් වලින් එහෙම තමයි කාටුන් වල විදින්නේ කාටුන් වල එහෙම විදින්නේ you guys have seen this right when you go to the doctor and you want to get a shot they
I heard that Jehana doesn't like this. He's a bit afraid. He's afraid of needles. But I'm not. Okay. මෙන්න මේ දෙක තමයි සිලින්ඩර් දෙක. ඉතින් අපි මේ සිලින්ඩර් දෙක පාවිච්චි කරන්නේ අර මං කිව්ව නේද හයිඩ්‍රොලික්ස් නැත්නම් නොමැටික් කියන. හයිඩ්‍රොලික්ස් කියන්නේ ද්‍රව පීඩනය. කියන්නේ ලික්විඩ් එකක් නැත්නම් ද්‍රවයක් හින්දා ඇති වෙන පීඩනය තමයි. එතකොට නොමැටික් කියන්නේ එයා එක. දැන් මේක ඇතුලේ මොකුත් වතුර නැහැ. හරි. යාළුවෝනේ පේනවනේ මේක ඇතුලේ වතුර නැහැ කියලා. එතකොට මම මේ බටේ සම්බන්ධ කරලා මම ඔයාලට පොඩි වැඩක් කරලා පෙන්නනවා. මේකමයි වෙන්නේ අපි මේකට වතුර දැම්මා. හරි. යාළුවන්ට දැන්ට හදාගන්න මේකට වතුර දාන්න ඕනේ නැහැ. නැත්තම් ගෙදර අම්මගෙන් බැනුම් අහන්න එනවා. වතුර දාලනේ. හරි. ඉතින් මං කියලා දෙන්නේ මම මේ දැන් මොකද්ද කරන්නේ? මම මේ සේලයින් ටියුබ් එක අරගෙන මෙන්න මේ දෙක හයි කරගත්තා. හරි? දැන් බලන්න මං එකක් ඕපන් කරලා තියනවා එකක් ක්ලෝස් කරලා තියෙනවා. නේද? මම බලන්න මේක වැඩ කරන විදිය මං දැන් මේ එකක් ප්‍රෙස් කරනවා. හරි? එක් දැක්කද? උඩට ආව නේද? දැන් මම මේක ප්‍රෙස් කරලා මේක උඩට එනවා. කවුරුරි ඔක දන්නේ නැති කෙනෙක් නම් ඊටත් ඉතින් ඕල්මන් කියලා නේද? ඉතින් මේක ඇතුලේ ලික්විඩ් එකක් තියෙනවද? නැහැ. මොකුත් නැහැ නේද? එතකොට මාධ්‍යයක් නැහැ. කිසි මීඩියම් එකක් නැහැ. එතකොට මේකේ මොනවද තියෙන්නේ? මොනවද ඇතුලේ තියෙන්නේ? හරිද? ඔයාලට පේනවද මොනවද තියෙන්නේ? ශුද්‍ර ජීවි නැති. ශුද්‍ර ජීවිය නැහැනේ. මේකේ තියෙන්නේ වාතය. වාතය වාතය කියන්නේ අපි What do you breathe? Oxygen. Yep. Not only oxygen. Oh. We have a combination of air. Now here, what we have inside is breathable air. අපි හුස්ම ගන්න වාතය තමයි මේක ඇතුළේ තියෙන්නේ. ඉතින් එතකොට ඒකට අපි කියන්නේ හැ ද්‍රව පීඩනය කියලා. එතකොට ද්‍රවයක් නැහැනේ. මේකට කියන්නේ වායු පීඩනය කියලා. වායු පීඩනය. In English you call it the pneumatic. ඕකට අපි වතුර දාලා හොම කරොත් එතකොට ඒක ද්‍රව පීඩනය වෙනවා. හරි. ඉතින් මම ඒක පාවිච්චි කරලා තමයි අද ඔයාලට පෙන්නන්නේ මේ හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද කියලා. අපි බලමු තව මොනවද කම්ප්‍රෙන්ස් ගොඩක් තියෙනව නේද? ඔකේ. So I'm going to keep this inside. මම මේක සයිඩ් එකේ තියනවා. ඊට පස්සේ මොනවද තියෙනවනු? පොප්සිකල් ස්ටික්ස් තියෙනවා. අපිට මෙච්චර ඕනේ නැහැ මම පොඩක් වැඩියෙන් ගෙනාවා. පොප්සිකල් ස්ටික්ස් are used to make the structure. ස්ට්‍රක්චර් එක හදන්න තමයි පොප්සිකල් ස්ටික් වලට කලින් දසකුත් කිව්වා නේද? ඔව් මොකද කිව්වේ? මගේ නෑනේ ජයන්නම් ගානට බය ගන්න බැරි වෙලා හරි එකක් මෙහෙ මිස්ප්ලේස් ඉවරයි නේද? ඉවරයි. කනේ යාළුවන්ට එහෙම වෙන්න බෑනේ. ඒකද මම වැඩියෙන් ගෙනාව. හරි. ඒකද? So පොප්සිකල් ස්ටික්ස් are for the structure. What else do we have? Okay. ඊට පස්සේ මම ගන්නවා මේකේ පරිපතේ නැත්තම් සර්කිට් එක හදා ගන්න ඕන කොටස් ටික. So Ranu give me the circuit parts. We have a battery snap. Circuit wire. 9 volt battery. DC motor. The motor that I'm holding is very important because it has a high RPM. RPM එක නැත්තම් වැඩි RPM එකක් තියෙන මෝටර් එකක් තමයි මේ. හරි දැන් යාළුවෝ දන්න සමහර යාළුවෝ දන්නේ නැතුව ඉතින් RPM එක කියන්නේ මොකක්ද කියලා අපි ඒ ගැන කියමු. ඉතින් යාළුවනේ මේ ඔයාලා කාර් එකක හරි වාහනයක යද්දි ඔයාලා දැකලා තියෙන දේ මීටර්ස් දෙකක් තියෙනවා. එක මීටර් එකක අහලා තියෙනවා RPM. ඒක කියන්නේ මොකද්ද? තියෙනවද? ඔව් තියෙනවා. RPM මීටර් එකක් තියෙනවා. තියෙනවද නේද? ඔව් තියෙනවා මෙහෙම දෙකක් තියෙනවා. අල්ලා තියෙනවානේ පොඩි එකක්. ඒක පෙන්නනවා වේගය. අද භාගයක් වගේ තියෙනවා. ඔව් අපි යන වේගය පෙන්නනවා. ඒ වේගය තමයි RPM නැත්නම් revolutions per minute නැත්නම් වට ප්‍රමාණය විනාඩියකට. ඉතින් මේක විනාඩියට කරගෙන වට ප්‍රමාණය වැඩි මෝටරේට සම්බන්ධ කරාම. ඒකයි මම මේක ගත්තේ. මොකද කාර් එකේ රෝදේ හයියෙන් කරගෙන ඕනේ. ඒ වගේම එකක් අපි හදන්න බෑ. මොඩල් එකක් හදාදි. ඉතින් ඒකයි මම මේක ගත්තේ. මේ දෙක තියෙන්නේ බලය දෙක. තව මොනවද තියෙන්නේ? ස්විච් එක. ස්විච් එක පාවිච්චි කරන්න අපි සර්කිට් එක ඔන් ඔෆ් කරන්න නේද? හරි. තව අපිට තියෙනවා CD එක. CD එක පාවිච්චි කරන්නේ මං කාර් එකේ රෝදේ විදියට පෙන්වන්නේ. ඇත්තටම කියනවා නම් මේ CD එක කාර් එකේ රෝදේ නෙමෙයි. මොකද්ද CD එකේ? නෙමෙයි. කාර් එකේ බ්‍රේක් ප්ලේට් එක. හරි. කාර් එක ඇතුලේ තියෙනවා යකඩ ප්ලේට් එක. ඒ ප්ලේට් එක තමයි මෙන්න මෙහෙම තද වෙන්නේ. එතකොට අර අපි බයිසිකලේ බ්‍රේක් වදින්නේ. You have seen the fruit bicycle, right? How the brake system works? There's this rubber piece which gets stuck in the wheel.
වීල් එක මෙහෙම තද කරනවා. එතකොට තමයි ෆ්‍රික්ෂන් එක නැත්තම් ඝර්ෂණය හින්දා රෝදේ නවති. ඕකේ. So we are going to demonstrate how hydraulics work. So I need a wheel. තව තියෙනවා. බ්‍රේක් ලේ. තව මොනවද තියෙන්නේ? මේ ක්යූබ්ස් තියෙනවා. ක්යූබ්ස් තියෙනවා. මේවා ලොකු ඒවා තියෙනවා. වැඩියෙන් පුරම වැඩි පුරමක් ගෙනාවා. මේවා තියෙන්නේ ස්ට්‍රක්චර් එක හදාගන්න. හරි. මේක තොන්ද? ටික කියුබ් දෙකක් තෝනේ මම කියන්න මොකටද තියෙන්නේ කියලා හරි හරි ඉතින් ඔය කම්පනස් ටික තමයි දැන් අපි ඕනේ ඊළඟට අපි මොකද කරන්නේ අපි ඩිසයින් එක අඳින්න ඕනේ හරියට හරි ඉතින් අපි එහෙනම් කම්පනස් ටික බලුවා ඩිසයින් එක ඇඳගෙන එමු ඩිසයින් එක ඇඳගෙන එන්න බෑනේ යාළුවෝ එක්ක එකතු වෙලා අඳින්න ඕනේ හරි සෝරි අපි එහෙනම් ඩිසයින් එක යාළුවෝ එක්ක එකතු වෙලා හදමු හරි අලුනේ එහෙනම් දැන් තියෙන්නේ ඩිසයිනින් පාට් එක නැත්තම් අපිට ඇඳ ගන්න තමයි තියෙන්නේ රනු මට දෙන්න කොලයක් Thank you ඔයා දන්නවද ඔයා නම් ඉල්ලපු ගමන් මම කොලේ ඔයාට දෙනවා ආ අය ජහන්ට මන් දෙන්නේ නැහැ එහෙමද ඇයි මොකද එයා මට හිරු කරනවානේ චූටි ආලෝණන් දන්නවා ඒක ඔයා විහිල් කරන්නේ නැහැ නේ මට නෑ දැම්ම නෑ දැම්ම නෑ මේ මට හිතනවා මම පටන් ගන්නම් ටික කාලයක් ගියාම හරි එහෙනම් මං ගත්තා මෙන්න මේ පෑනයි කොලේ ඉතින් කොලේ අරගෙන අපි අඳින්න යමු හරි ඉතින් අපි අද හයිඩ්‍රොලික් සිස්ටම් එකේ අඳින්නේ සයිඩ් වීව් එකක්. සයිඩ් වීව් එකක්. සයිඩ් වීව් එකක් තමයි යාළුවනේ අපි අඳින්නේ නැහැ. හරි. මම දැන් මේ කල්පනා කරේ කොහොමද අඳින්නේ කියලා මේක. ඉතින් සයිඩ් වීව් එක. ඔයා ඔයා එක දන්නේ නැත්තම් මාළ වැඩේ වෙන්නේ මන් දන්නේ නැත්තම්. මතක වෙනවනේ. ඔයාලා දැක්ක නේද වැඩ කරන්නේ දිහා මේක. හරි. ඒ විදිහට තමයි කරන්න යන්නේ. ඉස්සල්ලාම මම අඳිනවා අපේ පහළ තියෙන බෝඩ් එක. බෝඩ් එකක් තියෙන්න ඕනේ පහළ. මේ ඒක උඩ තමයි අපි මේ ඔක්කොම දේවල් ටික ඇඳගන්නේ. හරි. මම මේ බෝඩ් එක ඇඳා. ඊට පස්සේ මෙතන තියෙනවා කියුබ් එකක් හයි කරපු ස්ට්‍රක්චර් එකක් කියුබ් එකක් මේ ස්ට්‍රක්චර් එකක් කියන්නේ මෙන්න මේ විදිහට දෙයක් අතනවා මේ කියුබ් දෙකක් සම්බන්ධ කරලා ඒක දෙපැත්තෙන් පොප්සිකල් ස්ටික් දෙකක් දාලා මේ තියෙන්නේ හරි ඊට පස්සේ ඒ කුඩින් තියෙනවා මෝටර් එක මේ මෝටර් එක පොඩ්ඩක් දිගයි නේ ඔව් ටිකක් දිගයි නේද ඇක්සල් එක කියුබ්ස් වලට වඩා දිගයි නේ කියුබ්ස් වලට වඩා දිගයි දිගයි ඊට පස්සේ 9 වෝල්ට් බැටරි එක තියෙනවා මෙන්න මෙහෙම සයිඩ් එකෙන් ආයක සයිඩ් එකෙන් අලවන්න. ඔව් මෙන්න මේකටම මේ ස්ට්‍රක්චර් එකටම අල්ලලා අලවනවා. ඊට පස්සේ මෙන්න මේ ඇක්සල් එකට අපි පොඩි කියුබ් එකක් දාලා අලවලා තියෙනවා CD එක. හරි. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් එකක් එනවා හෑන්ඩ් එකක්. මෙන්න මේ විදිහේ පොප්සිකල් ස්ටික් එකක් අලවපු. හරි. එතකොට මේ පැත්තෙනුත් තියෙනවා සිරින්ජ් එක. සිරින්ජ් කියන්නේ මෙහෙම සරලව බැලුවොත් යාළුවන්ට දැක්ක නේද අපේ මේ කොහොමද මේක වැඩ කරන්නේ කියලා මෙන්න මෙහෙම ප්ලේට් දෙකක් නේ තද වෙන්නේ නේද ප්ලේට් දෙකක් තද වෙලා තමයි අර සීඩ් එක කරගෙන යනවා තින්නේ ඉතින් මෙන්න මෙයාගේ තව එතකොට සිරින්ජ් එක අඳින්න මම මේ තියෙන්නේ සිරින්ජ් එක හරි මෙතන සිරින්ජ් එක අනිත් සිරින්ජ් එක අපි මෙතනින් අඳිමු හා මෙන්න මේ විදියට අඳිමු හරි ඊට පස්සේ මෙන්න මේ දෙක සම්බන්ධ වෙලා තිනවා මෙන්න මේ ආගේ සේලයින් ටියුබ් එකකින් හරි ඊට පස්සේ මෙතනින් හරි ඔන්න ඔය විදියට ඔන්න ඔය ටික තමයි තියෙන්නේ හරිද දැන් අපි ඩිසයින් එක ඉවරද නැහැ ස්විච් එක ඇන්දේ නැහැ නේ ස්විච් එක ඇන්දේ නැහැ වයර් ඇන්දේ නැහැ වයර් ඇන්දේ නැහැ ඔය තියෙන ස්විච් එක අපි ඩිසයින් එක ඉවරද ඔව් එතකොට ඉවරයි මෙතනින් දානවා මෙතනට වයර් එක. මෙතනින් දානවා මෙතනට වයර් එකක්. ඊට පස්සේ මේ අද හරියෙන් එනවා තව වයර්ස් දෙකක්. හරි. ওই විදියට තමයි අපේ හයිඩ්‍රොලික් ඩෙමොන්ස්ට්‍රේෂන් එක පෙන්වන්නේ. හරි. දැන් අපි මාක් කරගමු. මම රතු පාට පෑන් එක අඳිනවා. කෑන්න යන්නේ. ඊළඟට මොකද කරන්නේ රණු? අපි මේක මේක තියෙන්නේ කියුබ් එකක් උඩ. මම මේ ඇඳලා පෙන්වන එක යාළුවනේ බලන්න. අපි ආයෙත් හරියටම පෙන්නමු අපි හදනකොටම නේද හදද්දි මං හරියටම පෙන්නන්න අපි දැන් ලේබල් කරගමු හරි ඉස්සල්ලාම සිරින්ජස් දෙක හරි ඊට පස්සේ එතන එකයි එතන එකයි හා ඊට පස්සේ මේ තියෙන CD එක CD මෝටර් එක මෝටර් හරි ඉතින් මේ තියෙන මෝටර් එක මේ තියෙන කියුබ් එක මේ තියෙන ඔක්කොම කියුබ් නේද කියුබ්ස් තියෙනවානේ හතරක් විතර කියුබ් ආය මොනවද තියෙන්නේ මෙතනත් කියුබ් මේ තියෙන්නේ බැටරි එක මේ මේ රතු පාටින් ඇතුළේ තියෙන්නේ අලෝනේ පොප්සිකල් ස්ටික් ඇතර හරි අපි
අපිට තව තියෙනවා මෝටර් එක හරි ස්විච් එක ස්විච් එක එතකොට 9 වෝල්ට් බැටරිය එක 9 වෝල්ට් බැටරිය එක වයර්ස් එච්චරයි නේ ඊට පස්සේ වයර්ස් එච්චරයි නේ අවුලුනේ එච්චරයිද යාළුවෝ කියන අවුලු ආ එච්චරයි නේද හරි ඉතින් මේකේ නම් මොකද්ද එතකොට hydraulic brake demonstration අන්න ඒක ඒක වැඩි කියන්න බෑ hydraulic කට පැටලෙනවා hydraulic brake brake demonstration demonstration ඒ කියන්නේ මොකද්ද ද්‍රව brake පෙන්වන්න හදපු machine එක demo මම demo කියලා දාන්නම් demo හරි දැන් අපේ මොන view එකද ඇඳලා තියෙන්නේ side view නේද අපි යන්නේ මේ තමයි side view ආ side view මේ actually මේ front view එක sorry front view එක ඉස්සරහින් අපිට පේන විදිය එක පැත්තකින් ඉස්සරහින් පේන විදිය front view හරි හරි අපි දැන් design එක කරගත්තා components බැලුවා මොකද්ද හදන්න කියලා කතා කරා දැන් අපිට තියෙන ගෙදර යන්න ඔව් අපි ගෙදර යන්නේ අපි අද මට නිදි මතයි යන්නේ මටත් නිදි මතයි හොන් යනවා ගෙදර අපි 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 මේක පටන් ගන්න කලින් කෑවේ. ඔව්. දැන් නිදි මතයි යන්නේ. අන්න කලින් නෑ කෑපු හින්දා නිදි මතයි. නිදි මතයි නේ. එහෙනම් යා කමන්න නෑනේ අපි යන්න නේ. යාළුවෝ ගුටි ගන්න මේ නේද? ඔයාල බලන් ඉඳලා නේ සෑහෙන වෙලාව. හරි. එහෙනම් අපි පටන් ගමු යාළුවනේ හදන්න. හරි. ඉතින් එහෙනම් අපි හදන්න පටන් ගමු. හරි. අපි ඉක්මනට හදමු. හරි යාළුවනේ. ඉතින් ඔයාල බලාගෙන හිටියා දැන් හදන්න වෙලාව එනකම්. So today and now is the time to build. Ranu, can we start building? මේක නේ. අදමු අනේ මම හදන්න. කියද්දි බැරි නේද? නේ ඔයා තමයි හදන්න දන්නේ. අපි එක දවසක් රණුව මේ පැත්තට දාලා බලමු නේ. හදන්න හිතන්නේ අපේ යාළු කැමති වෙයි කියලා වැඩේට. එපා කිව්වා යාළු. ඒක තමයි. අනේ එපා කිව්වා නේ. හරි හදන්න පටන් ගමු වෙන. හරි වඩම නදෝන. මට ඉස්සෙල්ලාම දෙන්න කාඩ්බෝඩ් එක අපිට තියෙන. පොඩි කාඩ්බෝඩ් එකක් අපි කලින් යාළුවන්ට කිව්වේ නෑනේ අපිට කාඩ්බෝඩ් එකක් ඕනේ කියලා. අපි කාඩ්බෝඩ් එකක් ඕනේ යාළුවනේ මොකද ඔක්කොම හදන්නේ මේ කාඩ්බෝඩ් එකක් උඩ. මට මේ බෝඩ් එක උනත් හදන්න පුළුවන්. මේ උනාට කාඩ්බෝඩ් එකක් ගත්තාම ලේසියි. මම මේ ගත්තේ හાર્ඩ්බෝඩ් එකක්. හරි? පොඩක් හයිය කාඩ්බෝඩ් එකක්. හරි? හරි එන. මට දෙන්න ඉස්සෙල්ලාම අපේ මෝටර් එක හදන්න සර්කිට් එකට ඕන දේවල්. ඕකේ මෙන්න. 9 වෝල්ට් බැටරිය එක ස්විච් එක දැන් රණු දන්නවනේ. ඊට පස්සේ මෝටර් එක බැටරි ස්නැප් එක වයර් එක. හරි? ඉතින් යාළුවනේ දැන් ඉස්සලාම් කරන් තියෙන සර්කිට් එක හදාගන්න එක. මම මේ බෝඩ් එක ගත්තේ ඔයාලට පේනවනේ. මේ බෝඩ් එක උඩ තමයි මේ ඔක්කොම හැදෙන්නේ. මෙතනින් උඩට. හරි. ඉස්සලාම ගත්ත කතුර වාර් දෙකම සුද්ධ කරගත්තා. රණු අපි කතුර පාවිච්චි කරද්දි මොකද කියන්නේ? ඕ යාළුවෝ හොඳට මතක තියාගන්න ඕනේ. අපි හැමදාම ආරක්ෂාව ගැන යාළුවන්ට කියනවා. දැන් අපි මේ වගේ වැඩ කරද්දී අනිවාර්යයෙන්ම කතුර, එතකොට ප්ලයර් එක මේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා යාළුවෝ හොඳට මතක තියාගන්න ඕනේ. ගෙදරදී මේ දේවල් කරද්දී අම්මගෙන් තාත්තගෙන් එහෙම නැත්නම් ගෙදරින් ඉන්න වැඩිහිටියෙක් අනිවාර්යයෙන්ම උදව් ගන්න ඕනේ. ඔව්. අපි දැන් හැමදාම වගේ මං කරේ මේ වයර් එක පොඩ්ඩක් ඩැමේජ් කරලා මෙන්න මේ විදියට නියපොතේ සුද්ධ කරගත්තා. හරි. ආ දන්නවද? පරිස්සමෙන් කරන්න ඕනේ. ජිහාන් ජිහාන්. හ්ම්. එයා නම් කෙලින්ම මෙහෙම වයර් එක ගන්නවා. අඬුව ගන්නවා මෙහෙම අදිනවා. අදිනවා නේ. ආ. ඒ කියන්නේ වයර් එක ඇතුළේ කැඩෙන්න පුළුවන් යාළුනේ. එහෙම අදිද්දි වයර් එක ඇතුළේ කැඩෙනවා. එයා හැමදාම වයර් එක කඩනවා. දෙවනි පාර තමයි හරියන්නේ. ඒක තමයි මම මේ වගේ පොඩ්ඩක් ඩැමේජ් කරලා අදින්නේ. දැන් මෙහෙම අදිද්දි ඔයාලා මොකද වෙන්නේ? ඇතුළේ තියෙනවානේ පොඩි කම්බියක්. අන්න ඒක ඇදෙන්න පුළුවන්. එතකොට වයර් එක මැද කැඩුණොත් අපිට හොයන්න බෑ වැඩ කරනවද කියලා නේ. මේක තමයි හරියම. ප්‍රශ්නයක් කරනවානේ. හරි. ඉතින් වයර් එක සුද්ධ කරලා මේ යකඩ කෑල්ල මෙහෙම අදලා මම මොකද කරන්නේ? යකඩ කොටස අර කොස්සක් වගේ නේද තියෙන්නේ. මම තනම ගිහින් මගේ කොණ්ඩේ වගේ නේ අවුල්ලලා. මම නෝගේ කොණ්ඩේ වගේ. නෑ මගේ කොණ්ඩ ලස්සන තියෙනනේ යාළුනේ. හරි. ඉතින් ඒක මෙහෙම අල්ලලා මම කරන්නේ පොඩක් ට්විස්ට් කරලා මොකද කරන්නේ? අඹර ගන්නවා වයර් එක. එතකොට අපිට මෙන්න මේ බලන්න මේ ටර්මිනල්ස් වලට සම්බන්ධ කරන්න ලේසි. හරි. මම ස්විච් එකටද එතකොට අපි ඒක දාගන්නේ? පළවෙනි එක මෝටර් එකට කොහොමත් අපි ඔක්කොම ස්විච් එක හදනවනේ. අපි ඉස්සලම ස්විච් එකට දාගමුකෝ. කොහොමත් එකයි. ඕකේ. ඔයා එක පැත්තයි සුද්ධ කළේ. නෝ උනේ අනේ මට අනිත් පැත්ත අමතකුණා. ඔකේ I'll damage this file. So basically what we are doing is making the circuit right now. First what I did was connected got a circuit wire which I had and then peeled it off. වාර එක සුද්ධ කරලා මෙන්න මේ වගේ ට්විස්ට් කරලා හරි. දැන්
බලමු 9 volt battery එකට සම්බන්ධ කර ගන්නවා snap එක යන්නේ ඉතින් ඔයාලා දන්නවා ධන ඍණාග්‍ර නැත්නම් negative and positive terminals වල battery එකේ high කරන්න තියෙන කොටසත් එකයි ඒ කියන්නේ snap එකෙත් ඒ වගේම කොටස් දෙකක් තියෙනවා ඉතින් විරුද්ධ පැත්තට තියලා ලොකු terminal එක පැත්තට පොඩි terminal එක තියලා මෙන්න මේ වගේ තද කරන්න එතකොට ඔයාලට ඇහෙනවා ටොක් ගන්න snap එක හරි snap එකක් එනවා ඒක තමයි මේකට battery snap එක නෑ ඒක මේ හේතුව මම නිකන් කිව්වේ හරි ඔයා හේතු හදලා කියනවනේ අනේ අපි මෙතේ හන්ගේ විදිහටත් අපි අරක සුද්ධ කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ මේක ලේසි ලේසි හරි බලන්න ඒ වගේ දෙපැත්තම සුද්ධ කරනවා දෙපැත්තම සුද්ධ කරනවා අන්න කලින් කිව්ව දේවල් යාළුවෝ මතක තියාගන්න මේ දේවල් කරද්දී ගෙදර ඇගින්න දව ගන්න ඊට පස්සේ මේකෙත් රණුව කරගෙන පැත්ත ප්‍රශ්නයක් නැහැ අපිට මෝටකේ කරගෙන පැත්ත ප්‍රශ්නයක් නැහැ මම මොකද කිව්වේ එකපාරක් කිව්වා මට මතකයි මං හිතන්නේ ජෙහන් අයියත් කියලා ඇති ඔයාලට යාළුවන්ට මෙන්න මේ වයර් එක මාරු කරොත් මොකද්ද වෙන්නේ මෝටරේ කරගෙන පැත්තට කරගෙන පැත්ත මාරු වෙනවා ආ නෝ නේ යාළුවන්ට කියලා දීලා තියෙනවා නේද ඔය යාළුව දන්නවා ගොඩක් යාළුවෝ දන්නවා මේක හැබැයි මේකෙන් වෙන්නේ ඇත්තටම මේ ධන ඍණාග්‍ර මාරු වුණාම මේකේ කරන්ට් ෆ්ලෝ එක නැත්තම් කරන්ට් එක ගලාගෙන යන පැත්ත වෙනවා මාරු වෙනවා නේ එතකොට මෝටරේ අනිත් පැත්තට කරගෙන ඉතින් මන් දැන් කරේ මේක ධනාග්‍රේ නැත්තම් රතු පාට වයර් එක අරගෙන සම්බන්ධ කරා ස්විච් එකට so as the second step of the circuit what I did was I connected the red wire to the switch and now we have two wires which is not connected to anything හරි මේ ඉතුරු වයර් දෙක අරගෙන දැම්මන් කරන්න යන්නේ මෝටරේට හයි කරන එක वायर संबंध वायर योदागे अभी मे सर्किट कंप्लीट कर स्विच वायर मोटर बैटरी स्नैप मोटर දැන් මේක ඔන් කරලා බලමු මේක වැඩ කරනවද කියලා මට මේ ඔයාලට පේන්න නැති වෙයි මේ ඇක්සල් එක පොඩ්ඩක් පොඩි හින්දා මේ ඔන් කරාම සද්දය ඇහෙනවා හරි මේකේ සද්දය ඇහෙනවා මේ ඇක්සල් එක කැරකෙනවා ඉතින් මම ඔෆ් කරලා තියෙනවා මොකද බැටරි පවර් එක බහිනවා නිකම්මට ඒක හින්දා හරි දැන් අපි සර්කිට් එක හදාගත්තා අපි ටෙස්ට් කරා අපි ළඟට යමු CD එක මේකට හයි කරගන්න එකට අපි දැන් ඒක කරන්න කලින් අපි ගමනක් යන්නද අපි ගිහිල්ලා එමුද ignite space එක බලන්න යන්න ignite space එක බලන්න ignite space එකේ මේ වගේ ගොඩක් ඔයාලා වගේ මේ යාළුවෝ අලුත් innovations හදනවා එතකොට මේ වගේ අලුත් නිෂ්පාදන හදනවා ඒවා test කරලා බලනවා ඒ වගේ තැනක් තමයි ignite space කියන්නේ කොටිම් කිව්වොත් ලංකාවේ තියෙන ලොකුම maker space එක තමයි ignite space ඉතින් අපි ලංකාවේ හැමතැනම බ්‍රාන්චස් තියෙනවා අපි බලමු ඉග්නයිට් ස්පේස් එකේ කොහොමද වැඩ වෙන්නේ කියලා. ඔව් අපි බලමු අපේ යාළුවෝ ස්පේස් එකේ මොනවද කරන්න කියලා. හරි යාළුවනේ එහෙනම් ඉග්නයිට් ස්පේස් එක බලුවා නේද? ඒකෙන් දැක්කද ඔයාලා යාළුවෝ හදපු දේවල්? ඒ වගේ ගොඩාක් දේවල් දිනවා. මේ වගේ දේවල් විතරක් නෙමෙයි. අපි දැන් මේවා හදන්නේ පොඩි එපිසෝඩ් වල ඉන්නේ. පොඩි කාලයක් ඇතුළතනේ අපි හදන්නේ. ඒ වගේ ලොකු වෙලාවක් අරගෙන අදන ඉන්ට්‍රස්ටිං ඉනෝවේෂන්ස් තියෙනවා ඉග්නයිට් ස්පේස් එකේ. ඉතින් අපි බලමු අපි මේක ඉවර කරන්න ඉක්මනට. හරි. ඉතින් අපි දැන් කරන්නේ මේ මෝටර එකට CD එක හයි කරගන්න එක. Now we are connecting the motor to the CD. Okay. අමෙන්න मंकरण
මෙන්න මේ කියුබ් දෙක භාවිතා කරලා මේ කියුබ් එකේ සයිස් එක බලන්න මේ ඇක්සල් එකට හොඳට සයි වෙනවා නේද ඒකේ හින්දා පොඩි ගම් ටිකක් දාලා හරි ආ ලුගු ගන්න කොන් වෙලා තිබිලා නැහැ ඉතින් ගම් ටිකක් දාලා මෙන්න මේ විදියට අපි හයි කරගන්නවා ඒක තමයි එකයි දෝනේ ඔය එක කියුබ් එකක් ඇති මම තව එකක් ගත්තා දිග වැඩි කරගන්න ඕන නුනොත් කියලා එකක් ඇති හරි මේ විදියට අපි ඇක්සල් එකට හයි කරගන්නවා ඊට පස්සේ දැන් මට ඕනේ පොප්සිකල් ස්ටික් එකක් අරණු මොන පාටද ඔයාට ඕනේ මට කැමති පාට කියන්නේ ඔයා කැමති පාට නැහැ නේ උතන නේද ජහන් අයගේ කැමති පාට රතු පාට හරි ඉතින් අපි මම ඔක දුන්නු ආ හරි ඉතින් මේ පොප්සිකල් ස්ටික් එක අරගෙන කපලා මෙන්න මේ CD එකේ මැද සිදුරක් තියෙනවා නේද අන්න එතන කවර් කරගන්න ඕනේ සෝ බේසිකලි වොට් වී ආර් ට්‍රයින් ටු ඩු ඉස් ඒක ඇල කඩනවා අපි ඒක ඇල ගමු ජහන් අම කපති තේවා එහෙම පාවෙලා විසික් කළා යනවා නේද හරි කතාව ඉතින් අපි මේක බලමු මේ පොඩ්ඩක් දුර්වල පොප්සිකල් ස්ටික් එකක් එයා තමයි දුර්වල ඒව අරගෙන ඇවිල්ලා තියෙන්නේ බලන්න කොහොමද ඒකනේ මට අමුතු ගුණානේ මේ අයිය එකක් ගන්න ඉතිමත් ඒව ගේන්න එපයි ඒකනේ හරි ඒක ඇතිනේ ඒක ඇති වගේ නේද ඒක අපි ගමු හරි ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේකේ අලව ගන්න මේ පේනව නේද අලුනේ මීට වඩා දිග වුණත් ප්‍රශ්න නැහැ අපි දිග කැල්ලක් අපාරු එතකොට ලේසි වල් කියලා දෙන්න मम्मी दिख के अरगे ना मैं मे क्या लोग अरे दैंग बालू वहाँ की ग्लू करने का रत्ते लाद गया रत्ते लाने थिंक मैं मे विधि सैड्स वोल्ट गंदा अंदर गंदाने मुकद मेक अंदर सभी शक्ति मत्व पेस्ट तीयनो अलविला तीयनो सो नाउ दिस इज अ सपोर्ट विच अलाउ द एक्सल टू बी पेस्टड टू द सीडी ආයි කියන්නේ අලෝනේ මේ ඇක්සල් එක තියනවානේ ඇක්සල් එක අලවන්න අමාරුයිනේ අපි කලින් දැකපු විදිහට ඔන්න ඒක ලේසියෙන් අලව ගන්න තමයි අපි මේ පොප්සිකල් ස්ටික් එක මේ විදිහට අපේ CD එකේ හෝල් එකට උඩින් අපි අලව ගත්තේ හරි ඉතින් දැන් මෝට එක ඇක්සල් එක පොඩි මේක ලොකුයි මොකද අපි ගන්නෙ මෙන්න මේ කියුබ් එක දාලා මෙන්න මෙතන අලව ගන්නවා මේ බාන යාලුනේ මගේ දැන් මේකෙන් අලල හැලුවොත් මේක ගැලවෙන්න හරියට හයි වෙලා තියෙන හරි ඉතින් මන් තියනවා දැන් හරි මැද බලලා CD එකේ මැද හොයන්න පොඩ්ඩක් අමාරුයි පොඩ්ඩක් ඔයාලා හිතලා බලන්න මෙතනින් මේ වටේ පේනවනේ වට ප්‍රමාණය ඉතින් එතකොට මැද බලලා ඒ ඇක්සල් එක අලව ගන්න මන් දැන් මෙන්න මෙහෙම ගම් ටිකක් දාලා දාලා මෙතන තමා මගේ හරි මැද CD එකේ ඔන්න යාළුවා අලවද්දි හොඳට බලන්න යාළුවන්ගේ හරි මැද කොතනද තියෙන්නේ කියලා මන් දැන් මෙහෙම කෙලින් කරලා බලනවා හරි මැද කොතනද කියලා හරි ඊට පස්සේ මෙන්න මෙහෙම ගම් ටිකක් දානවා වටේට එතකොට හොඳට සම්බන්ධ වෙනවනේ නහ අනේ දලුනේ ඊට පස්සේ තියෙන්නේ ඇක්සල් එක මේක ඇතුළට සම්බන්ධ කරගන්න ඇක්සල් එක හැබැයි මතක තියාගන්න ඇක්සල් එක විතරයි මේකට සම්බන්ධ වෙන්නේ මෝටර් එක නෙමෙයි බලන්න මම දැන් මේ කෙලින් කරලා පෙන්නන ඔයාලට යාළුනේ නහ මේ තියෙන්නේ මේ රණුට පේනව නේද මේ ඇක්සල් එකයි මෝටරේ අතරේ වෙනසක් තියෙනවා නැත්තම් පොඩි ඩිෆරන්ස් එකක් ස්පේස් එකක් තියෙනවා ස්පේස් එකක් තියෙනවා මේ මෝටරේ නම් මෙන්න මේ වගේ CD එක අතර වෙනසක් තියෙනවා එතකොට මැද කැරකෙද්දි මොකේවත් වදින්නේ නැහැ ඕකේ හරි දැන් බලන්න යාළුවනේ මම මේව කැරකුවොත් මේක කැරකෙනවා පොඩ්ඩක් මගේ එකත් ඇතයි හරි පොඩි ඇදයක් තියෙනවා එක කෂ්ණයක් නැහැ හැබැයි ගොඩක් ඇද වෙන්න බෑ යාළුවනේ අලවදි හොඳට මතක තියාගන්න ඒක මම දැන් තව ග්‍රෑම් ටිකක් දානවා මේ ඇක්සල් එක දී කරගන්න. අපිට තව මොනවද කරන්න තියෙන්නේ? තව ගොඩක් තියෙනවද? පොඩි වැඩක් තියෙනවා. හරි. හරි ඉතින් යාළුවනේ මේ වගේ දේවල් කරද්දී අපි මෙෂර්මන්ට් එක ගැන බලන්න ඕනේ නේද? හරියට මින්මට ඒ දේවල් ගන්න ඕනේ. නැත්නම් එහෙම අපි හිතන දේ හරියටම හැදෙන්නේ නැති වෙන්න පුළුවන් නේද? මොකද මෙෂර්මන් නැත්නම් අපි ඊළඟට ඒකට කියනවා වචනය මොකද්ද ඒකට කියන්නේ මොකද්ද කියන්නේ ලයින් කරනවා කියන්නේ කෙලින් ඒ වටත් මෙෂර්මන්ට්ස් වැඩගත් තව කියනවා ටියුනින් නැත්නම් මට ඒක වචනේ මතක නැහැ මම යාළුවන්ට අන්තිමට කියන්න හරි ආ ඔයාලට මතක් වුණාම කියන්න ඕවා නේ මට මතක නැහැනේ දැන් මම මේ CD එක මේ විදියට අලවන්න යන්නේ මම මේ සයිඩ් view එකෙන් ඔයාලට පෙන්නනවා මේක කොහොමද වෙන්නේ කියලා හරි මෙතන බිම ඉඳන් මේ මෝටරේ මෝටරේටයි CD එකටයි පොඩ්ඩක් උඩින් තමයි මේක තියෙන්නේ. රණුට පේනව නේද මෙතන ඉඩ තියෙනවා? ඔව්. එතකොට ඒ කැරකෙද්දි මේක කොහෙවත් ගෑවෙන්නේ නැහැ. නේද? නෑ ගෑවෙන්නේ. නැත්තම් මේක පාල්ට් වුණොත් මොකද? පොප්සිකල් ස්ටික් එක කොට වුණොත්? ආ ගෑවෙනවා නේද බිම? හරි. ඒක හින්දා
මෙන්න මෙහෙම මෙෂර් කර ගන්නවා. අනුරට පේනවනේ? ඔව් මට පේනවා. මම මෙන්න මේ ගන්නට මැනලා බිම ඉඳන් මේ CD එක උඩට ගන්න කොච්චර ඕනද කියලා බලන්න ඕන. Basically it's like 7 cm. සෙන්ටිමීටර්ස් 7ක් වගේ මේ උඩින් තමයි අලව ගන්න. එහෙමයි. So now what I'm going to do is making a stand for the motor. So for that I'm cutting the popsicle stick into two. Two pieces. එකකට කපන්න යන්නේ. හරි. ඉතින් මෝටරකට ස්ටෑන්ඩ් එකක් හදාගන්න මට ඕනේ 8 cm. 8 cm. ඔන්න යාළුවනේ මතක තියාගන්න. සෙන්ටිමීටර් 8ක් ඕන බිම ඉඳන්. සෙන්ටිමීටර් 8ක් ගත්තා තමයි ඔන්න අපිට මේකට ස්ටෑන්ඩ් එකක් හදාගන්න. කොට නෝ මට තව පොප්සිකල් ස්ටික් එකක් ඕන වෙනවා. ආ මෙන්න. Thank you. මොකද සෙන්ටිමීටර් 8ක් අයින් කරොත් මේකෙන් ඉතුරු වෙන කෑල්ල තව සෙන්ටිමීටර් 8ක් නැහැ මේ හතයි තියෙන්නේ. ආ कतर पावचि मोटे अलव නෑ අලුවනේ හොඳට බලා ගන්න මොන පැත්තට දාලා වන්නේ කොහොමද දාලා වන්නේ කියලා. හරි කෙලින් තියෙන්න ඕන. අනිත් පැත්තෙන් තලවනවා. අනිත් පැත්තෙන් තලවනවා. හරිද? හරි. හරියට හරි. දැන් මැදින් කියුබ් එකක් තියන්න. නැත්තම් බීම ගෑවෙන්නේ නැහැ නේද? මෙන්න කියුබ් එකක්. කියුබ් ගොඩක් තියනවා නේ අද? අද පාට පාට කියුබ්ස් තියෙනවා පාට කරලා නැති කියුබ්ස් තියෙනවා ගොඩක් දේවල් තියෙනවා නේ අද වැඩියෙන් එනවා අද යාළුවෝ නම් හැමදාම ගේන්නේ පාට කරපු නැති ඒවවා මම බලන්න ඕනේ හොඳයි නේද හොඳයි හරි ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ මම ස්ටෑන්ඩ් එකක් හදාගත්තා මෝටර් එකේ ඉඳන් බිම ගෑවෙන්න හදපු හරි ඉතින් මේ ස්ටෑන්ඩ් එක හැදුවට පස්සේ අපිට දැන් මෙන්න මේ බිම තියලා බලන්න පුළුවන් මේ CD එක මේ ග්‍රවුන්ඩ් එකේ උඩ තියෙන්නේ This is supposed to be above the ground, so the CD can rotate without any problem, and it's not touching the ground. See, it's not touching anything else as well. Hmm. Okay. और ना अभी high कर गाते ने stand के तापे CD गाते के तीन motor का electric part का bang यालू देख का आगे को फायदा तो दीने ने. अरे इतनी मामले दंकरा ने अन्य मैंने मैं आगे glue डाला मैंने मैं यहाँ पे board देखा था ए structure එක අලව ගන්න. මෙන්න මෙහෙම කෙලින් තියන්න. හරි. කෙලින් තියන්න. හරි කෙලින් තියන්න. හරි කෙලින් තියන්න ඕනේ. හරි නේද? හරි. දැන් අපි මෙතනින් අලව ගමු බැටරිය එකයි ස්විච් එකයි. අපිට පුළුවන් ඒවා පිළිවෙලට දැන් අලව ගන්න නේද? දැන් අලව ගන්න පුළුවන්. මොකද දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි එක පැත්තක අලව ගමු රණු. හරි. යාළුවනේ දැන් තියෙන්නේ අපිට මේ ස්විච් එක අලව ගන්න. ඉතින් මම මේ වගේ ගම් ටිකක් දාලා මෙන්න මේ ස්විච් එක ඔහොම අලව ගන්නවා සයිඩ් එකෙන්. හරි. එතකොට බලන්න මෙහෙම ඔෆ් කරද්දී වාගේ අතේ CD එකේ මදින්නේ නැහැ. CD එක කැපෙන්නේ නැහැ. ඒ වුණාට කෝකටත් කියලා මං අයින්ෙන් තිබ්බා. හරි. අපේ පරිස්සමනේ හැමදේටම වඩා වැදගත් වෙන්නේ. අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි අතින් හදන දේවල් නේ මේවා. හරි. හස බැටරිය එක මෙතන අතුරට දාන්න පුළුවන් යාළුවනේ. ඒකත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ එතකොට පිළිවෙලයි නේද? එතකොට පිළිවෙලයි නේද? අනික බැටරිය මාරු කරන්න ලේසියි. ලේසියි. අපි අලවන්න ඕනේ නැහැ. හරි. ඉතින් ආ මම මේ වගේ හදාගත්ත බලන්න. හරි පිළිවෙලයි නේද? බැටරිය මෙතන ස්විච් එක මෙතන මොටරේ නේද? හරි. දැන් එක පාට් එකක් ඉවරයි. ඉවරයි. දැන් මොනවද කරන්න තියෙන්නේ? තව පොඩි වැඩක් තියෙනවා. පොඩි වැඩක්. ඔව් පොඩි වැඩක්. දැන් මම මේ බැලුවේ තව පොප්සිකල් ස්ටික් එකක් කපන්න නැතුව මංගාවේ තියෙන මේ ඉතුරු කපපු කෑලි දෙක. ඔව්. ඒක පාවිච්චි කරලා පොඩි වැඩක් ගන්න. හරි. කද්ද කරන්නේ. මම කියන්න. හරි.
ඉතින් මේ පොප්සිකල් ස්ටික් එක පාවිච්චි කරලා මම මෙන්න මේ වගේ ස්ටෑන්ඩ් එකක් හදා ගන්නවා සීඩී එකේ ස්ටෑන්ඩ් එක ඔව් සීඩී එක ගෑවෙන්නේ නැති වෙන්න වගේ නිකන් මෙන්න මේ වගේ ලංගීම තියෙනවා හරි ලංගීම ඔයත් එකට කියුබ් එකක් ඕනද ඔව් හරියට හරි කියුබ් දෙකක් ඕනේ අතරම ආ කියුබ් දෙකක් ඕන මේ කියුබ් දෙක අර අපි ඩිසයින් එකේ ඇන්දේ අන්න හරි හරි දැන් මතක් වුණා ඔයාලට මතකයි නේද යාළුවනේ යාළුවන්ට මතක ඇති යාළුවන්ට අපි වෙනමම ඇඳලා පෙන්වන්නේ හදද්දි කියලා දෙන්නම් කියලා කිව්ව යාළුවන්ට අන්න ඒක තමයි මේ හරි ඉතින් මම මෙන්න මෙහෙම කියුබ් දෙකක් අලව ගන්නවා මේ පැත්තේ යාළුවනේ මතක තියාගන්න ෆ්ලැට් පෙන්වන්න හරි සමතලා වෙන්න ඕනේ මොකද ඒක බිමට ඇල වෙන හැල් පැත්තනේ ඒක හරි සමතලා වෙන්න ඕන නූල් එක තමයි පොඩ්ඩක් කරදර හරි ඔව් නේද ග්ලූ ගන්න එකෙන් නූල් එනවා ස්පයිඩර්මෑන් වගේනේ ස්පයිඩර්මෑන් නේද මකුණු දැල්ලා ඔව් මකුණු දැල් දාන්නේ කොබ්වෙබ්ස් දාන්න ස්පයිඩර්මෑන් අන්න හරි කොබ්වෙබ්ස් ආ ෆ්‍රොම් ස්පයිඩර්මෑන් ඉතින් මම මෙන්න මේක මේ විදිහට ඔයා කියන්නේ ග්ලූ ගන්න එකත් ස්පයිඩර්මෑන් වගේ කියලා එන්න පුළුවන් දැන් බලන්න යාළුවෝ මේක ගෑවෙනවා හැබැයි මේක නවත්තන්නේ නැහැ අර සීඩී එක නේද බලන්න කැරගෙනවා මේක ගෑවෙනවා හැබැයි නවතින්නේ නැහැ ඒ මට්ටමට තමයි මේක අලව ගන්න ඕන හරි ඉතින් මම මේක බැලුවේ කාරකක සද්දයක් නේ දෙන්නේ ආ ඔව් කාරකක් නේ අපි හදන්නේ නේද කා රෝදයක් වගේනේ ඉතින් මම මෙතන මාක් කරගත්තා මේක ගෑවෙන් ගෑවිලත් මේක නවතින්නේ නැතුව තියෙන ප්‍රමාණය ඊට පස්සේ මම දැන් ගම් දාලා අලව ගන්න දැන් පොඩි ගැඩක් තියෙන තව හරි දැන් බලන්න මම දැන් ඔන් කරලා බලනවා කෝකටත් කියලා ආ ප්‍රශ්න නැහැ කරගෙනවා ආ අනේ වගේ දෙයක් තමයි වෙන්නේ හරි මේ දෙපැත්තෙන් පද වෙද්දිනවා නවතිනවා හරි දැන් කරමු මට තව ස්ටෑන්ඩ් එකක් ඕනේ හදන්න අනු තව දෙන්න කියුබ් දෙකකුයි සෝරි පොප්සිකල් ස්ටික් දෙකකුයි කියුබ් දෙකකුයි මෙන්න බලමු එක පොප්සිකල් ස්ටික් එකක් ඇති වෙයි ගොඩක් වෙලාවට දැන් යාළුවනේ මම කරන්නේ ඊළඟ ස්ටෑන්ඩ් එක හදන්න හරි ඊට පස්සේ මෙන්න මේ වගේ බලන්න ආ මගේ දැන් පොප්සිකල් ස්ටික් දෙක සමාන සයිස් ඉතින් මම දැන් කරන්න යන්නේ දෙපැත්තෙන් කියුස් දෙපැත්තෙන් කියුස් ඉස්සලා අපි කරා වගේම යාළුවනේ දැන් එක දැන් අපි ඒ වගේ ස්ටෑන්ඩ් දෙකක් හදුවානේ වෙනම එක පැත්තකට කියුබ් එකක් දාලාත් එකක් හදුවානේ නේද එක පැත්තකට දාලාත් එකක් හදුවානේ ඉතින් දැන් මේක මෙන්න මේක උඩ අපි සිරින්ජ් එක කලවන්න යන්නේ හරි ඒකට තමයි මේක පාවිච්චි කරන්නේ දැන් මට සිරින්ජ් එක ඕන රණු දෙන්න ආ මෙන්න මන්දයි අලුනේ මේකත් ඉවර කරනවා හරි ඊට පස්සේ සමානෝසනේ මේක දැන් මෙන්න මේ වගේ අලව ගන්න හරි හරි හරියටම හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක අලවගෙන සිරින්ජ් එක තියන්න තියෙන්නේ එතකොට ඉවරද ගොඩක් වෙලාවට ඉවරයි යාළුවනේ මතක තියාගන්න මේක දැන් ඕපන් වෙලා තියෙද්දි සෝරි භාගයක් වගේ තියෙද්දි හරි මෙන්න මෙහෙම තියෙන්න ඕනේ මේක ගෑවිලත් මේක නවතින්නේ නැති ප්‍රමාණයට ඊට පස්සේ මේක තද කරද්දි තමයි මෙන්න මේක නවතින්න ඕන හරි මේක දැන් යාළුවනේ මම පොඩි වැරද්දක් කරා එතනෝ මෙච්චර උඩට ගන්නේ නැහැ මෙන්න මේ දැන් මෙහෙම සයිඩ් වීව් එක මම පෙන්නුවොත් ඔයාලට මෙන්න මේ උසට තමයි තියෙන්න ඕනේ එතකොට තමයි අර දෙක ගෑවෙන්නේ අන්න ඒක ඒ උසට තමයි ගන්න ඕනේ දැන් ඉතින් මම කරන්නේ පොප්සිකල් ස්ටික් එක ගලවන්නත් බැහැනේ පොඩි වැරද්දක් උනේ හරි ඒ නිසා අපිට පුළුවන් සිරින්ජ් එක ඇතුලෙන් ගලවන්න පුළුවන් හරි ප්‍රශ්නයක් නැහැ අරකේ කොහේ හරි ගෑවෙන්න තමයි ඕනේ අපිට හරි ඉතින් මොකද කරන්නේ මම මේක පොඩ්ඩක් පැත්තකින් තියන්න උඩයි සයිඩ් එකේ මේ ග්ලූ දාලා මේක අලව ගන්නවා හරි හරි නේද හරි හරි දැන් යාළුවනේ අපිට කරන්න තියෙන පොඩක් ග්ලූ ඇඩ් කරලා මේක හරියට ඇලවිලාද කියලා ෂුවර් කරගන්න එක ඊට පස්සේ මෙන්න මෙහෙම තියනවා මෙෂර් කරගන්න අපි මැනලා බලනවා මෙන්න මේ ඉඩ ඇද්ද මේක එහාට මෙහෙට යන්න කියලා නේ දැන් මේක භාගයක් ඕපන් වෙලා තියලා කියන නේද කිව්වේ මං ඉතින් මං භාගයක් ඕපන් කරලා මේ ගන්න කියලා දැන් බලන්න මේකයි මේකයි අතර CD එක දැන් කැරකෙනවා ඒ වුණාට නවතිනවද නෑ නවතින්නේ නැහැ හරි ඕෆ් කරොත් ඕෆ් කරලා මේ පැත්ත මෙන්න මෙහෙම යවන්න හරි දැක්කනේ දැන් එතකොට ඔයා කියන්නේ කායකේ වෙන්නත් ඔය වගේ දෙයක් කායකේ වෙන්නත් මේ වගේ දෙයක් අතන මේ 9 volt බැටරියකින් කැරකෙන හින්දා පොඩ්ඩක් නවතින්න වෙලා යයි හැබැයි අපි මේ ගන්න තමයි ගන්න හරි අපි ඊට පස්සේ දැන් මාක් කරගන්නවා මෙතන තියෙන්න ඕන තැනත් හරිද කරගෙන ග්ලූ දාලා අලවනවා ග්ලූ දාලා අලව ගන්නපා හරි
ඔකේ කලව ගත්තා දැන් ඉතින් යාළුවනේ අපේ වැඩේ ඉවරයි දැන් තියෙන්නේ මෙන්න මේ බීම පටේ සෝරි සේලයින් ටියුබ් එක බීම පටේ නෙමෙයි බීම බොන පට නෙමෙයි මේවා සේලයින් ටියුබ් හරි සේලයින් පට හොඳේ හරි මෙන්න මේ වගේ සම්බන්ධ කරගෙන මතක තියාගන්න දෙකම එක්ක half open තියෙන්න ඕනේ දෙකම භාගයක් කරලා තියෙන්න ඕනේ නැත්නම් එකක් කරලා අනිත් එක close කරලා තියෙන්න ඕනේ දැන් බලමු අපි මේක test කරලා යාළුවනේ දැන් මම මේකත් අලව ගන්නවා මෙන්න මේ වගේ side එකෙන් අපිට ඒක අලවන්න නැතුව තියන්නත් පුළුවන් නේද අලවන්න නැතුව තියන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරි ඔන්න ඔයගේ අලව ගත්තම මේක හොඳට සම්බන්ධ වෙලා තියෙනවද කියලා check කරලා අපි දැන් on කරමු හා the moment of truth whether it works or not හරි so turning it on ඉරවලා වැඩි නේද එකන අපෝට මේ පැත්තට ගමු නේද මේ පැත්තට ඇදලා ගමු හරි එතකොට හරි දැන් වැඩ කරනවා ඔන්න මම බ්‍රේක් ඇප්ලයි කරනවා හරි නේද හයි ෆයි හරි ඉතින් මම මේක දැන් පිටිපස්සට ගත්තා ඔයාලට පේනවා ආයෙත් කරගෙන ගන්නවා ෂා so this is how hydraulics work okay this is how hydraulic brakes works हाइड्रोलिक ब्रेक सिस्टम हाइड्रोलिक අඩු බලයක් භාවිතා කරලා වැඩි බරක් උස ගන්න පුළුවන්. හරි. එතකොට ඔයාලා දකින්නව නේද මේ සර්විස් වලට ගියාම වාහනේ මුස්සන්න තියෙන්නේ. ඔව්. හයිඩ්‍රොලික් ලිෆ්ට් එක කියන්නේ. ආ. අන්න ඒව වැඩ කරන්නේත් මේ හයිඩ්‍රොලික් සිස්ටම් එකේ. එහෙම තමයි. හරි. ඉතින් ඔන්න අපි අද අමේසින් ඉනෝවේෂන් එකක් හදන හැටි යාළුවන්ට කියලා දුන්නා. ඉතින් යාළුවන්ට පුළුවන් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉඳලා මේ වගේ අමේසින් දේවල් හදන හැටි ඉගෙන ගන්න. හරි. ඉතින් යාළුවන්ට පුළුවන් මේ වගේ දේවල් gedeli හදුවොත් අපිටත් දෙවන්න. එතකොට අපිට පුළුවන් හැමෝටම පේන යාළුවන්ගේ ඉනෝවේෂන්ස් පෙන්වන්න. යාළුවන්ට එවන්න බෑ නේද? යාළුවන්ට අපිට ඒකේ ෆොටෝ එකක් කරනවා ගහලා එවන්න පුළුවන්. WhatsApp Fiber Bowling වුණත් එවන්න පුළුවන්. එහෙනම් අපි Ignite Space ගැනත් මතක් කරලා, Paper TV ගැනත් මතක් කරලා යාළුවෝගේ ගෙදරින් අර සමු අරගෙන යන්න තමයි හදන්නේ නේද? ඔව්. Ignite Space එකට අපි මේ හදපු දේවල් එවද්දී එවන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ් page එක කොහොමද නම තියෙන්නේ? www.ignitespace.com හරි. ඊට පස්සේ ෆෝන් නම්බර් එකක් තියෙනවා. ඒකිනුත් ඔයාලට ඔය කරපු වැඩ එවන්න පුළුවන්. 0306228 හරිනම් අපි යමු නේද යමුනේ එනම් යාළුවනේ අපි ඊළඟට තව මේ වගේම එපිසෝඩ් එකකින් හම්බෙමු හරි එහෙනම් බයි බයි